ආයුබෝවන් දුවේ පුතේ, මේ දවස්වල ඉතාම දරුණු විදිහට වර්ෂාපතනය දැහැලෙනවා. ඉතින් මට හිතුණා ඔයාට වර්ෂාපතනය ගැන, වැස්ස ගැන, වැස්සේදී අපිට දකින්න පේන්න තියෙන දේවල් ගැන වචන ටිකක් උගන්වන්න ඉගැන්වුවොත් හොඳයි කියලා. ඉතින් අපි බලමු එහෙනම්. දැන් මේ වෙලාවේ ඉතාම වේගෙන් හයියෙන් වහිනවා වර්ෂාපතනය. වර්ෂාපතනය ඇදහැරෙනවා. මොකද්ද මේ වර්ෂාපතනයට කියන්නේ? වර්ෂාපතනයට කියන්නේ රේන්ෆෝල්. රේන්ෆෝල් වර්ෂාපතනය ඇදහැලෙන වෙලාවට ඉතින් උෂ්ණත්වය එහෙම අඩුයි, ගොඩක් අඩු වෙනවා, හරිම සීතලයි. එතකොට මේ උෂ්ණත්වයට කියන වචනයත් ඔයා දැනගන්න. උෂ්ණත්වයට කියනවා ටෙම්පරේචර්. මොකද්ද වචනේ? ටෙම්පරේචර්. ඊළඟට වහින වෙලාවට බොහෝ විට අපිට දැක ගන්න පුළුවන් විශාල වශයෙන් සුළං හමනවා. සුළඟට ඉංග්‍රීසියෙන් කියන්නේ wind. wind. එතකොට දැන් ඕනෑම දෙයක් කිව්වේ නැහැ. වැස්සට මොකද්ද කියන්නේ? වැස්ස. වර්ෂාවට අපි සාමාන්‍යයෙන් කියනවා rain කියලා. හැබැයි ඉතින් මේ වැස්සෙත් එක එක වර්ග තියෙනවා. වේගෙන් වහිනවා, හිමින් වහිනවා, පොද වැස්ස වැටෙනවා, මොරසූරණ වැස්ස වැටෙනවා. එහෙම අවස්ථාවලදී අපිට භාවිතා කරන්න පුළුවන් දැන් පොද වැස්ස, බොහොම හිමීට වහින පොඩි පොද වැස්සකට අපි කියනවා ඩ්‍රිසල් කියලා. ඩ්‍රිසල්. ඊළඟට මේ ඒත් ඒ වගේ තමයි සාමාන්‍යයෙන් වැක්කිරෙන මද වැස්ස, ඒකට අපිට කියන්න පුළුවන් ලයිට් ෂවර් කියලා. දැන් මේ වැස්සට රේයින් කියන වගේම ෂවර් කියන්නත් පුළුවන්. ෂවර්කින් ඔයා ෂවර් එක දන්නවනේ, ෂවර්කින් වතුර වැටෙන්නේ කොහොමද කියලා, වැක්කිරෙනවා කියන අදහස. එතකොට ලයිට් ෂවර් කියලා කියන්නේ මද වැස්සට. ඊළඟට මේ දැන් වහිනවා ටිකක්, ඊට පස්සේ නතර වෙනවා, ආයෙ තව ටිකකින් වහිනවා. මේකට අපි කියනවා කඩින් කඩ ඇති වෙන වැස්ස. කඩින් කඩ වැස වැසි ඇති වෙනවා කියලා දවස පුරාම වහින්නේ නැහැ සමහර වෙලාවට. ඒකට කියන වචනේ තමයි scattered shower. scattered shower. කඩින් කඩ ඇති වෙන වැස්ස. ඊළඟට මේ අකුණු ගගහා, අකුණු පුපුර පුපුර සෙන ගගහා වහිනවා. ඉතින් මේ අකුණට මොකද්ද කියන්නේ? අකුණට කියනවා තණ්ඩය කියලා. අකුණට තණ්ඩය කියනවා. එතකොට අකුණු ගගහා වහිනවට අපි කියනවා තණ්ඩ ෂව කියලා. ඒ වගේම තද වැස්සකට අපිට කියන්න පුළුවන් heavy rain. heavy rain. heavy කියන්නේ තද, බර කියන වගේ අදහසක් නේ තියෙන්නේ. එතකොට heavy rain කියනවා තද වැස්සට. ඒ වගේම ධාරානිපාත වර්ෂාව කියලා ඔයා අහලා ඇති. තදින්ම වහිනවා. එකට අපිට කියන්න පුළුවන් torrential rain. torrential rain. ඊළඟට දැන් මේ දවස් කොහොමත් වැසි සමය ලංකාවේ බොහෝ ප්‍රදේශවලට වහිනවා. එතකොට මේ වැසි සමයට අපි කියනවා දැන් වැස්සට rain කියනවා. වැසි සමයට අපිට කියන්න පුළුවන් rainy season. rainy season. ඊට පස්සේ මේ වැහැලා ඉවර වුණාම ඔයාට දකින්න පුළුවන් වෙනවා උදේට එහෙම ගොඩක් දුරට මේ පිනි බාලා තියෙනවා. පින්න. මොකද්ද පින්නට කියන්නේ? පින්නට කියනවා ඩියු කියලා. ඩියු. ඩියු. පිනි බානවා ඩියු ෆෝල්. පින්නට අපි කියනවා ඩියු කියලා. ඊට පස්සේ ඒ වගේම පින්න වගේම මීදුම. එහා මෙහා පේන්නේ නැති තරම් සුදු පාට වලාකුළු වගේ අපිට පේනවා මීදුම. මීදුමට ඉංග්‍රීසි වලින් කියන්නේ මිස්ට් කියලා. මිස්ට්. එතකොට තද මීදුමට කියනවා අපි ෆොග් කියලා. ෆොග්. ෆ්‍රොග් නෙමෙයි, ෆ්‍රොග් කියන්නේ ගෙම්බට. ගෙම්බයි මීදුමයි පටලා ගන්න එපා. ෆොග්. ෆොග්. එතකොට මේ අපේ රටේ බොහෝ දුරට අඩුයි, නමුත් පිටරටවල වැස්සත් එක්ක ගොඩක් දුරට මේ සමහර රටවල වැටෙනවා හිම. හිම වලට ඉංග්‍රීසි වලින් කියනවා ස්නෝව් කියලා. ස්නෝව්. හිම. එතකොට හිම වැස්සට, හිමත් එක්ක වහින වැස්සට එකට වෙනම වචනයක් තියෙනවා ස්ලීට්. 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 එතකොට දැන් මෙහෙම වැහැලා වැහැලා වැඩි වුණාම අපි දන්නවා මොකද වෙන්නේ ඊට පස්සේ. ගම් වතුර ගලනවා. ගම් වතුර තත්ත්වයක් ඇති වෙනවා. ගම් වතුරට මොකද ඉංග්‍රීසි වලින් කියන්නේ? ගම් වතුරට කියනවා ෆ්ලඩ්. ෆ්ලඩ් කියලා. මේ දැන් මං ඉස්සෙල්ලා කිව්වා ගොරවනවට තණ්ඩ කියනවා කියලා. ඊළඟට මේ විදුලි කොටනවට මොකද්ද කියන්නේ? ගොරවනවට තණ්ඩ. තණ්ඩ. තණ්ඩ බෝල් කියනවා මේ හෙන ගෙඩි වලට අකුණු ගහනවා තණ්ඩ බෝල්. තණ්ඩ කියන්නේ එතකොට අකුණු ගොරවනවා. ඊළඟට මේ විදුලිය කොටනවා ඔබ දැකලා ඇති. විදුලිය කොටනවා. විදුලිය කොටනවාට අපි කියනවා ලයිටින් කියලා. ලයිටින්. ඒ වගේම කුණාටු තත්ත්වයන් ඇති වෙනවා. තියෙන වහල ගලවගෙන යනවා, අතු කඩාගෙන යනවා. මේ කුණාටුවට මොකද්ද කියන්නේ? කුණාටුවට කියනවා ස්ටෝම්. ස්ටෝම් කියලා කියනවා කුණාටුවට.
ඊළඟට මේ අකුණු ගගහ කුණාටු පවතිනවා. අකුණුත් එක්ක කුණාටු. එතකොට ඒකට අපිට කියන්න පුළුවන් දැන් අකුණට කියන එක අපි දන්නවා තණ්ඩ ස්ටෝම් කියන කුණාටුවට. එහෙනම් මොකද්ද අකුණු ගසමින් කුණාටු පවතිනවට කියන தත්වය තණ්ඩ ස්ටෝම්. ඒ වගේම ගොඩාක් දුරට වර්ෂාවේ උපරිමයට ගියාම චණ්ඩමාරුතයක් ඇති වෙනවා. එතනින් යන්න බෑ, අපිවත් ඔසවාගෙන යනවා. ඒකට අපි කියනවා ටොනඩෝක් කියලා. මේ ටොනඩෝ වලට පුළුවන් ඔයාලා අහලා ඇති මාළු වැස්සක් එහෙම වැස්ස කියලා වතුර පවා උස්සල ගන්නවා. ලොකු සතුන් පවා උඩට ඔසවා ගැනීමේ හැකියාව තියෙන ටොනඩෝ තියෙනවා. ඉතින් ටොනඩෝ කියන්නේ චණ්ඩමාරුතය. ඊළඟට ඉතින් මේ වැහි කාලයේ මේ වගේ වචන පාවිච්චි වෙනවා. ඊට පස්සේ අපිට පාවිච්චි කරන්න තියෙන වචනේ තමයි වැස්සේ අනිත් පැත්ත නියඟය. ඒ වචනේත් අල්ල ගන්නකො නියඟය. නියඟයට මොකද්ද කියන්නේ? වැහැලා ඉවරුණාට පස්සේ වැසි නැති කාලයට අපි කියනවා නියන් සමය කියලා. නියඟයට කියනවා drought. දැන් ඉතින් මේ වැස්සත් එක්ක ගොඩාක් දුරට මේ පරිසරය වෙනස්ම තත්වයක් ගන්නවා, අඳුරු ස්වභාවයක් ගන්නවා. මොකද්ද එතකොට මේ පරිසරයේ පවතින අඳුරට කියන්නේ? දැන් ඩාක් කියනවා අඳුරට. ඒක නිකන් කළු පාටට හුරු අඳුර. සාමාන්‍යයෙන් පවතින අඳුරට කියනවා අපි gloom. ඊළඟට වැස්සහම ගොඩාක් පාරවල් මඩ වෙනවා, තනිකර මඩ ගොඩක්. මඩවලට මොකද්ද ඉංග්‍රීසි වර්ඩ් එක? mud කියලා කියනවා මඩවලට. ඊළඟට දැන් මේ වැස්ස ඇතත් නැතත් තිබියදී මේ හැම වෙලාවකදීම අපිට වැස්සත් එක්ක නියඟයත් එක්ක කාලගුණයට කියන්නේ ඉංග්‍රීසියෙන් weather කියලා. මේ weather situation එක ගැන අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් මොන තැන්වලින්ද. අපි දැන් ඒක ගැන කතා කරමු. එතකොට දැන් මේක දෙන්නේ කාලගුණ මධ්‍යස්ථානයේ. කාලගුණය පිළිබඳව අපිට නිවැරදි තොරතුරු සපයන්නේ කාලගුණ මධ්‍යස්ථානයේ. කාලගුණ මධ්‍යස්ථානයට මොකද ඉංග්‍රීසියෙන් කියන්නේ? weather station. කාලගුණ මධ්‍යස්ථානයට අපි කියනවා weather station. එතකොට weather කාලගුණය. එතකොට මේ කාලගුණ මධ්‍යස්ථානයට කවුද මේවා දෙන්නේ? කාලගුණ විද්‍යාඥයා. එයාට මොකද්ද කියන්නේ? කාලගුණ විද්‍යාඥයාට මොකද්ද කියන්නේ? meteorologist. කාලගුණ විද්‍යාඥයා meteorologist. ඒ වගේම සමහර කට්ටිය කාලගුණය පිළිබඳ අනාවැකි කියනවා. ඔය ඉස්සර ගොඩාක් ඉහතදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නැති කාලේ අපේ ගමේ සමහර කට්ටිය එක එක සලකුණු බලලා, සත්තුන්ගේ හැසිරීම රටාව බලලා කාලගුණ අනාවැකි කිව්වා. දැන් මේ කාලගුණ අනාවැකියට මොකද්ද කියන්නේ? weather forecast. කාලගුණ අනාවැකිය weather forecast. ඉතින් කාලගුණ විද්‍යාඥයෝ කාලගුණ මධ්‍යස්ථානයට ලබා දෙනවා මොකද්ද? කාලගුණ වාර්තාව. අද දවසේ මේ තැන්වලට වැසි වැටෙනවා, මේ තැන්වලට පායනවා, මේ තැන්වලට තද සුලි කුණාටු ඇති වෙනවා. මේවා කියන්නේ කවුද? කාලගුණ වාර්තාවෙන්. එතකොට කාලගුණ වාර්තාවට මොකද්ද කියන්නේ? weather report. මේ weather කියන වචනේ වචන දෙකක් තියෙනවා. ඒක එක වචනයක් තමයි weather කාලගුණය. හරි, මං හිතනවා ඔයා කාලගුණය මේ වැසි සමයේ නිකන් ඉන්න ගමන් මේ වචන ටික හොඳින් අධ්‍යයනය කරන්න, වහින වෙලාවට ඔබ මේ වචන පාවිච්චි කරන්න. එවිට ඔබට පුළුවන් ඔබේ ඉංග්‍රීසි දැනුම ඔබේ වචන මාලාව සංවර්ධනය කරගන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකදී හම්බෙමු. ඔබ සැමට සුබ දවසක්. See you again another video. Goodbye.